එතෙන් ගැමිඩි මවරුන්ට විසේෂ ආරක්ෂාවක්. දෙවැනි කොවි් එන්නත් මාත්‍රාව ලබාගෙනනීමෙන් මාස තුනකට පසු සියලම ගර්බනීමම අවරුන් භෝෂ්ට එන්නත ලබාගත හැකි බව සෞඛ්‍ය මාත්‍යන්සේ මුල සහ ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂක විසසය වෛද්‍ය චිත්‍ර මාලිද සිල්වා මාත්මිය පවසයි. නමුත් එන්න ත ලබාගෙනීමට පැමිණ මවරුන්ගේ අඩුවක් දක්න ලැබෙන බවයි වෛද්‍යවරියය තවදුරට පවවා සිටිය. සෞඛ්‍ය ප්‍රවර්ධන රන්සේදී අද පැවැති මාධ්‍ය හමූ අමතමින් ඇ පැවසිේ එන්නත ලබාගැනීමෙන් මවට සහ දරවාට සංකූලතා ඇතිවීමෙන් ආරක්ෂාවිය හැකි බවයි. සියල්ම ගර්බනී මවරුන්ට භූෂ්ට එන්නතත් ලබාගන්න පුළුවන් දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස් තුනක් ගිය පසු. නමුත් මවුරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නන ලැබෙනවා. ඔබ ඔබේසායනයට ගිහිල්ල මේ එන්නත ලබාගන්න. ලබාගෙන, ඔබත් දරුවත් සංගූලතා ඇතිවේම ආරක්ෂා කරගන්න. එමෙන්ම කාසල් වීදයේ කාන්තාරෝහලේ විසේ සඥවයිද්‍ය සමන් කුමාර්මහතා පැවසුවේ ආසාධිත රෝගීන්ගෙන් වැඩවීමක් දක්නට ලැබුණද එන්නත් කරනය හේතුවෙන් එම රෝගින් අතරින් අතුරු ආබාදහෝ මර්ණවාර්තානෝන බවයි. මේ අලුත් ප්‍රේධත් එක්ක රෝගලක්ෂණ දක්නර් ලැබන්නේ නැහැ කාසල් වීයේ කාන්තාරෝහලගත්තොත් රෝගින් සංකාවේ වැඩවීමක් අපි දැක්කත් ගර්භනිිමවරුන් එන්නත් කිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. නත්කරනයට පෙන් සිද්ධ වෙන්න, අපිට ඒ වගෙන් අතුරු ආබාද නැතිනම්, මර්න සිද්ධ වෙන්න සංක්‍යාව, ඒ කිසිම වැඩවීමක් අපිට දක්නර් ලැබන්නේ නැහැ. අපි සනාවන්තයි.